ಅಂತ ತಿಯನೇ ಕಿಯನು ಅಮತ ಮಯೋ ತಿಂಕದ ಮಾಮಗೆ ಪಾತ್ರ ರೇಬಿಸ್ತರೆ ಮಾಮೆ ಮಕ್ಕಳೆ ಅನ್ನ ಗಿಲೆನೋ ಮುಕಟ್ಟೆ ನವ 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 නැව ගිලුණත් බෑන් චූන් කිව්වලු. ඇයි මම එහෙම කියන්නේ? ඈ? එහෙම කියන්න එපා ඊට පා. අපි මේ රත් වෙලා ඉන්නේ පපුව. මොකටද රත් කරගන්නේ? ඊ බා මේ ඔකෙන් වෙන පරිසර හානිය. අර අන හැබැයි කොච්චර වුණත් කොච්චර වුණත් මාමේ මේ තෙල් කාන්දක් උනොත් එහෙම ඔකෙන්. ඒකට මූණ දෙන්න නැව හතරක් සීරුවෙන් තියලා තියෙන කිව්වා. සීරුවෙන්? ඔව්. සීරුවෙන් හිටියට ඉතින් පහසුවෙන් මට කොටගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ උනේ. ඔය දැන් කලිනුත් ඉතින් නැව් සීරුවෙන් හිටියනවා. ඌ අයියෝ ඔය මුහුදපත් වෙන්න ආරම්භ කරපු වෙලාවේ ඈ මේ කියන්නේ නැව මේ ගිලෙන්ට පටන් ගත්ත වෙලාව. ඔව් වරායා මේ ඇමතිතුමා කවුද අපේ රෝහිත අපේ කුස්වර්ණ මහත්තයා ඈ. ඔව් එතකොට අර සභාපතිතුමා ඔය කට්ටිය එකතු වෙලා ලොකු ලොකු අය කට්ටිය එකතු වෙලා ගියානේ. ගිහලා ටග් යාත්‍රාව කරන්න කියලා මේ නිරීක්ෂණය කරන්න ගියා මතකද? එතන ඉඳන් අර මාධ්‍යයට කතා කළා. ටග් යාත්‍රාවක් ඉඳලා නිරීක්ෂණය කොටනන් ඉතින් ටග් ගාලා මොකක් හරි තීන්දුවක් ගන්න බෑ උනේ. ඇයි එතන ඉඳන් කිව්වා 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 ගොඩක් දේවල්. එතුමා කිව්වේ නැද්ද පුතේ මේ රෝහිත අබේගුණවර්ධන මහත්තයා කිව්වේ නැද්ද විපස්සේ කාලෙත් මේ වගේ නැව් ගිලුණා කියලා. මොකද එතුමා කියන්නේ එහෙම නෝ පුතේ. මේ කාලේ වෙනවා කියලා කෑ ගහන්න එපා. ඒ කාලෙත් මෙව්වා වුණා. අපිට මේක මේ විදිහටම වටාගෙන යන්න දෙන්න කියලා නෙකුවා කියන්නේ ඉතිහාස පාඩම. ඈ ඉතිහාස පාඩම. එතුමා ඉතිහාසය වැරදි වෙන්නන මිනිස්සයා. හැබැයි මාමේ මේ කියලා තිබුණා ඉන්දර කාන්දුවක් නම් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි කවුද කියන්නේ? වරාය අධිකාරිය කියන තහවුරු කළා තිබුණා. පුතේ නෑ කියපු තැන හත් ගමන බලන්න ඕනේ. නැවේ රසායනික දැහැ කිව්වා. නැව ගිනි ගන්නෙ නෑ කිව්වා. නැව දෙකට කැඩෙන්නේ නෑ කිව්වා. නැව ගිලෙන්නෙත් නෑ කිව්වා. දැන් නෑ කියපු ඔක්කොම සිද්ධ වුණා පුතේ. දැන් තවත් කියනවා නෑ කියලා තෙල් කාණ්ඩුවක් වෙන්නේ නෑ කියලා. ආගේකින් දැතම මං කියන්නේ පුතේ. නෑ කියපු තැන හත් ගමන බලන්න ඕනේ. නැවෙන්න අපිට පාඩම් කියලා දුන්නා. නෑ 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 කියපුවා ඔක්කොම ඔව් 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 කියලා කියන්නේ දුණා අනේ පුතේ තවත් හැබැයිටම විලි ලැජ්ජා නැතුව මේ වගේ ප්‍රකාශ නිකුත් කරන අනු හැබැයිටම ඔබේ බාපා මාමේ මං හිතන්නේ වැඩේ වැරදින්න යන්නේ මොකක්ද පුතේ මේ බාන්නකෝ මේ දිවෙන පත්‍රේ පස්සේ පිටුවේ මේ ව්‍යාජ ලිපි පෙන්වුවා කොළඹට ඇතුළු වෙන අයට වසර 5ක සිට දඬුවම් හා ලිපි නිකුත් කළ ආයතන ප්‍රධානීන්ටත් දඬුවම්. ඔන්න. එහෙම නැවිද පුතේ දවස් 5. ඒක තමයි තමයි. දැන් බලන්නකෝ වෙන දේවල් දවසකට වාහන 50000ක් විතර ආවලු බහුගේ කාලේ. සමීක්ෂණ නිකුත් කළා තිබුණා. හැබැයිට ඒ විතරක් නෙමෙයි පුතේ ඔය මේ රුපියල් 50000ක කතාව. ආ දඩයක් ගහනවලු. නීති ප්‍රතිපාදන තියනවලු එහෙම ලියුම් අරගෙන එහෙම එන අය වැරදියට එනවනම් 50000ක දඩයක් ගහන්න පුළුවන්. රුපියල් 50000ක. ඔව්. මං හිතන්නේ පුතේ ඔක කරයි කියලා. ඇයි? නෑ කරයි කරයි මේ මේ මේව නවත්ත ගන්න බෑ. ඒ වුණාට ඔය ඔහොම කිව්වට ඔය රාජකාරී කරන මං කියන්නේ ඔය රාලහාමිලා වගේ සාජන් මහතුරුන්ගෙන් පල්ලිහා තින්න රාලහාමිලා ඔය වගේ හැබෑවටම මේ කටයුත්තට මැදිහත් වෙලා ඉන්න ඇත්තෝ නම් කොයි හැටියටත් ඔය පොලොස්සිය ලොකු ලොකු මහතුරු ඉන්නව නේද? පුදුමාකාර උණු වෙන හදවත් තියෙන කරුණාබරිත අය පුතේ. ඒක හරියට ඈ දැන් බලන්න නිරෝධායන නීති උල්ලංඝනය අමුවේ උල්ලංඝනය කරලා ඈ හද මූණු පාට කරන මහත්තයා කවුද පුතේ මූණු පාට කරන ඔව් ඇඟ පොට අටපට ගගා ඔය අපේ අර උපන්දිනදී මේ චන්දි බලන්න මං ඉතින් ගෝ ඉංග්‍රීසි වචන වැඩි ඉඳන් මොකද මේකප් දාන්න මං කියන්නේ මූණු පාට කරන කෙනා කියලා හරි හරි එයාගේ උපන්දිනදී ගියාට පියුමි හංසමාලි දුව දරුවා ගැරිවි අනේ පුතේ ඉතින් ඇඟපත දැක්කා විතරයි ලපටි මල් කකුලක් වාගේ කියලා අනුකම්පා කරලා නවස් 14කට නිරෝධායනෙ කරන්නේ නැහැ පුතේ ඇයි දැන් ඔය කරේ ආ දැන් කරා පුතේ නීතිය තිබ්බ එහෙම නෙවෙයි නෝ නීතිය තිබ්බ කොහමද
අතඩංගුවට ගත්තා නම් කෙලිම යන ගොහින් දවන්ට නේ නිරෝධායනේ. නිරෝධායනේ දවස් 17ට ගත කරලා අහවර උනාට පස්සේ තමයි නීති ප්‍රතිපාදන ක්‍රියාත්ම කරන්නේ. දැන් පුතේ උසාවියට දැම්මා අපදුන්නා එදාම ගෙදරට ගෙනින් බැස්සුවා. ඉතින් දවස් 17ක් ගෙදර ඉඳලා නෝ පුතේ ආවේ. එතකොට ඉතින් පොකුරු පොකුරු බොහෙන්න පුළුවන් නෝ. මේ කට්ටියට කොවිඩ් ආසා දෙන වෙලා තිබුණා. ආන් ඒකයි මං කියන්නේ පුතේ. ඔය 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 කිව්වට ඉතින් ඔය හැටි මෙයා වෙන්න පොලොසි ලොකු ලොකු මහත්තුරුන්ගේ හදවත් වෙඬරු පිටවල් වාගේ උණු වෙනවා හැමෝටම වෙන්න ඕන මේකයි හැබැයි පහත් තැනින්යයි ගලා යන්නේ මේ මන්දම ඔව් මම පුටි අපේ මුරුට්ටෙට්ටුවේ හාඳුරුව මොකද අනේ අනේ උනාසේ මේ හාඳුරුව කියලා තියෙනනේ මේ මරණ තර්ජන තියෙනවා කියලා මොකද ඔව් මේ උනාසෙට ඔව් හැබැයි බය නැහැ කියලා තිබුණා ඒවට බය වෙන්නේ නැහැ කියලා තිබුණා අප්පඩ බොල්ල පුටි මොකද ඒකට හේතුව දැන් මොකද කියන්නේ ලියුමක් අවිලා තියෙනවලු මේ හාමුදුරන්ට ඇවිල්ලා තියෙනවලු මේ වැඩි මාධ්‍ය සාකච්ඡා තියන්න આવොත් ඉදිරියේදී බලා ගන්නම් කියලා ආ එතකොට ඊට පස්සේ මේ හැබැයි උනාසෙ කියලා තියෙනවා එහෙම මෙහෙම මාධ්‍ය සාකච්ඡා රම තියන්නේ රජ්‍ය හරි මාර්ගයට ගන්ඩලුවා මේ ආ හරි පුටි මේකයිදී උනාසෙ කියන කතාව ඇත්ත මොකද්ද හරි මාර්ගයට ගන්ඩි කියලා හැබැයි පුතේ බුදුහාඳුරෝ ජීවමානව ඉන්න කාලෙත් ඈ දේවදත්ත හාඳුරෝ හරි මාර්ගයට ගන්ට උනාසෙටවත් බැරි වුණා ඒ වාගේ පුතේ හරි වැරද්ද දකින්නත් බුද්ධියක් තියෙන්න එපාය ඈ තමන් කරන හැමදේම හරි කියන තම ඔය කට්ටිය ඉන්නේ ඈ අපි අපෝතිලා නම් ඉතින් ඉන්න කාලේ කිව්වේ පුතේ බහින කලාව එනකොට හැමදේම නරකට පෙරලෙනවා කියලා අර පුතේ වතුර නටනකන් තමයි කකුලුවාගේ රංගනේ ඈ නක් කාරිනල් තුමත් මොකක් හරි කියලා තියෙනවා ආ ඔව් අර නැව ගැන කතා කරලා තිබුණා නැව සායි වෙච්ච දේවල් ඉඳලා මේ කල්න වහන්සේ කියලා තිබුණා මේ නැව් සමාගමට එරිහුව අධිකරණයට යනවලු ඈ මේ ඒ අතදී පාලකේ එනවලු මේ සුදුලුණු පොඩි කරන්න හැබැයි සුදුලුණු පොඩි කරන්ට නෙවෙයි පුටි අපි උනාසට කියන්ටනේ පොඩි කොල්ලා ඉවරයි ඈ පොඩි කොල්ලා ඉවරයි පුටි අපිට දැනටමත් හැබැයි මෙහෙමයි අර කතාවක් තියෙනවා පුටි දෙවියන් වහන්සේ පයි නොතබන තැන මොඩියා පිණුම් ගහනවා කියලා ඒකින්ද පුටි මොඩිය පිණුම් ගහපුටෙන් අන්තිමට ඉතින් කොණ්ඩ කඩන මුල්ලට වෙලා ඉන්නකොට අනික් ගැටිය බෙරහැර යයි එතකොට ඉතින් දුක් වෙන්නේ නෑ පුටි ඒකට අපිට කරන් දෙන්න මොන වුණත් අද අපි ග්‍රීන් ටෙස්ට් එකනේ මාමේ පරිසරය ගැන කතා කරන එකේ වැඩිපුර ඔය ගැන කතා කරපු කත් හොඳයි මාමා එහෙනම් කොහොමද දැන් යන්න දදන්නේ යන්න කියලා පුතේ හා හා හැබැයි පරිසරයට යන කොහේ ගියත් මාස්ක් එක ගලවන්න එපා මාමේ දෙල්කන්ද මාමගේ පත්තරේ විස්තරේ යව නොවට වට අකිය වෙනවා හොඳේ